සුබ දවසක් ඔබ සියලුම දෙනාට මම හිතනවා අපි දරුවෝ වෙනුවෙන් වීඩියෝ මාලාවක් කරගෙන ආවා ඉගෙන ගන්න හැටි ලෝන් ටර්ම් මෙමරි හදන හැටි ගොඩක් දේවල් අපි කතා කළා එතකොට මේ වීඩියෝ මාලාව දිගේ යනකොට ළමයි එක එක ඉල්ලීම් කරලා තිබුණා කමෙන්ට්ස් දාලා තිබුණා ඉතින් ඒ නිසා මම අද කල්පනා කළා විශේෂ වීඩියෝ එකක් ඔබ වෙනුවෙන් කරන්න මොකද ඔබ අහලා තියෙන ප්‍රශ්න කීපයකට උත්තර ලියන්න සහ උත්තර දෙන්න ලියනනම් ගොඩක් වෙලාවට මට හම්බෙන්නේ නැති වෙයි නමුත් මම අද හිතුවා වීඩියෝ එකකින් ඔබට උත්තර දෙන්නම් කියලා මේ ප්‍රශ්න අතර ගියවර වීඩියෝ එකේ ටිකක් ආందోళනාත්මක ප්‍රශ්න කීපයක් දරුවෝ මගෙන් අහලා තිබුණා මොකක්ද ඒගොල්ලෝ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ ඒගොල්ලෝ අහලා තිබුණා හවස නිදාගෙන රැයට පාඩම් කරාට කමක් නැද්ද කියලා මම දන්නවා ඔබට වෙලාව නැහැ ඔබ ඉස්කෝලේ යනවා ටියුෂන් යනවා ඒ ඇසි ලෝන් ටර්ම් මෙවරි හදන්න කියලා මං කියනවා දැන් බලන්න ඔබ කල්පනා කරලා බලන්න බොහෝ දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා පන්ති ගිහිල්ලා සෙනසුරාදා ඉඳන් පන්ති ගිහිල්ලා මාරා ඔන්ලයින් ක්ලාස් කරලා වීඩියෝ බල බල ඉඳලා විශාල වශයෙන් අපේ දරුවෝ අද පුරුදු වෙලා තියෙන දත්ත එකතු කරන්න මිසක් දත්ත සේව් කරන පැත්තට නෙමෙයි මේ ක්‍රමය හැදිලා තියෙන්නේ ඉනිසත් දරුවන්ට සිද්ධ වෙලා තියෙනවා මහරය පාඩම් කරන්න. මේක හරි භයානකයි. ඒකයි මම අර වීඩියෝ එක ඔබට කළේ. ඒ පිළිබඳ තවත් ඔබට පැහැදිලි කිරීමක් මම හිතන්නේ අවශ්‍ය වෙනවා ඇති නිසා වෙන්න ඇති දරුවෝ මගෙන් ප්‍රශ්නේ අහලා තිබුණා. දැන් මොකද වෙන්නේ මේ රැයට පාඩම් කරපුවාම? ඇයි අපි කියන්නේ රැය 11න් පස්සේ පාඩම් කරන්න එපා කියලා? නිකන් අපේ නිකන් ජොලියට කියන කතාවක් නෙමෙයි මේක. ඇයි? ඔබට මම පෙන්නන්නම් අපේ මොලේ හැදෙනවා මේ මෙලටොනින් කියන හෝමෝන් එක. මේ මෙලටොනින් කියන හෝමෝන් එක අත්‍යවශ්‍යයි නින්දේ ගුණාත්මක භාවය පවත්වා ගන්න. ඒතර නින්දේ ගුණාත්මක භාවය පවත්වා ගත යුත්තේ ඇයි? ඒතර නින්දේ ගුණාත්මක භාවය නිසා තමයි අපේ මොලේ ආරක්ෂා වෙන්නේ. දැන් ඔබ දන්නවා අපි දවල් කාලේ විවිධාකාර කටයුතු කරනකොට අපේ මොලේ රසායනික සමතුලිතතාවය වෙනස් වෙනවා. ඒකට අහිතකර රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා. ස්නායු පරිපතවල යම් යම් වෙනස්කම් වෙනවා. පීඩන එල්ල වෙනවා. ඒසද මොලේට විවේකයක් අවශ්‍යයි. එයාගේ අර බිඳිච්ච රසායනික සමතුලිතතාවය හදා ගන්න ඕන. ඒ වගේම හානිකර රසායන ද්‍රව්‍ය ටික අයින් කරන්න ඕන. මේ වගේ මොලේට ඇත්තටම සරලව කිව්වොත් මොලේට සර්විස් එකක් අවශ්‍යයි ඊළඟ දවසේ දුවන්න. දැන් ඊළඟ දවසේ වැඩ ටික කරන්න. ඒක තනිකර හසුරවන්නේ මේ මෙලටොනින් කියන හෝමෝන් එක. ඒතර මේ මෙලටොනින් කියන හෝමෝන් එක සංවේදී වෙන්නේ මොකටද? ආලෝක ප්‍රමාණයට. දැන් අපිට පේන ඇති මෙතන මේ ඇහෙන් යන ආලෝක කිරණ මොලේ තියෙන පොඩි සෙන්සර් එකක්. ඒක අපි හඳුන්වනවා සුප්‍රා කැරිස්මැටික් නියෝක්ලියස් කියලා. මේ මොලේ තියෙන පොඩි සෙන්සර් එකකින් තමයි ඒක ඩිටෙක්ට් කරන්නේ ආලෝකයේ ප්‍රමාණය. ඒතර මේ ආලෝකයේ ප්‍රමාණය හොඳට ඩිටෙක්ට් කරාම ඒ ආලෝකයේ ප්‍රමාණය අඩු වෙනකොට මෙලටොනින් ස්රාවය වෙන්න පටන් ගන්නවා. ඔන්න දැන් ඔබට තියෙන ප්‍රශ්නේ එකයි මොකද මෙලටොනින් ස්රාවයත් එක්ක තමයි අපේ නිින්ද ආරම්භ වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔබට පේනවා ඇති මේ තියෙන්නේ මම පෙන්නලා තියෙනවා. මේ තියෙන්නේ මේ රතු පාටින් පෙන්වන්නේ මෙලටොනින් කියන හෝමෝන් එක. ඔබට මේ පේනවා ඇති මේ මුල්ලේ. මේ මෙතන මුල්ලේ 6ට. උදේ 6 විතර වෙනකොට මෙලටොනින් අඩුයි. දැන් ඔබට පේනවා ඇති මේ ක්‍රමානුකූලව මේක මේ වැඩි වේගෙන ඇවිල්ලා හවස 3යි හවස 6යි දැන් මේ බලන්න හවස 7 විතර වෙනකොට ඔන්න මෙලටොනින් ටික වැඩි වෙනවා මේ කෝටිසෝල් කියන හෝමෝන් එක ටික අඩු වෙනවා. ඒතර ඔබට පේනවා ඇති මේ රෑ 11 විතර වෙනකොට මෙලටොනින් කියන හෝමෝන් එක හොඳම පීක් එකකට එනවා. එතකොට පාන්දර 4යි හවස 11යි අතර හොඳට මෙලටොනින් සාන්ද්‍රණය මොලේ නෑවි තියෙනවා. මෙන්න මේ වෙලාවේදී තමයි ඔබ පාඩම් කරපු සියලුම විෂය කරුණු මොලේ ඇතුලේ ගබඩාවේ. නැත්තම් ඔබ පාඩම් කරපුවා විශාල වශයෙන් මොලෙන් ඉවත් වෙනවා. ඒ නිසා මම මේ දරුවන්ට බොහොම ආදරෙන් මතක් කරන්නේ ඔබ පාඩම් කරපුවා ගබඩා වෙන්නේ ඔබ නිදාගත්තා. නැතුව පාඩම් කරපුවා ඉවලේ ගබඩා වෙන්නේ නැහැ. සා ඒක විද්‍යාත්මකව දැනුලුකේ තහවුරු කරලා තියෙනවානේ. ඒ නිසා හරියටම රෑ 11 විතර වෙනකොට ඔබ සංසුන්ව මොලේ සංසුන් කරලා ඔබට තියෙන්නේ හොඳින් නිදාගන්න. පාන්දර 4-5 වෙනකන් නිදාගන්න. 4න් පස්සේ උන්නම් එහායි හැරලා පාඩම් කරන්න.
किसी ගැටලුවක් නැහැ. හැබැයි මහා රෑ පාඩම් කළොත් මහා රෑ පාඩම් කරොත් මහා රෑ ටීවී බැලුවොත් මහා රෑ ස්ක්‍රීන් එක හිටියොත් ඒ තමයි ඔබේ මොළේ අවසානය. සමතක තියාන ඔබ සමහරට මහන්සි වෙලා කටු කාලා ඒ තුනක් අරගෙන වෛද්‍ය පීඨයට යයි ඉංජිනේරු පීඨයට යයි. හැබැයි ඔබේ මොළේ ඩැමේජ් වෙනවා. මොළේට හානි වෙනවා. ඒතර වෛද්‍ය පීඨයේ සමහරට උඹට වැඩ දෙක කරගන්න බැරි වෙයි. සමහරට පුරවැසියෙක් කියලා ඔබ ડિප්‍රෙෂන් ලෙඩෙක් වෙයි. ඔබ මානසික රෝගියෙක් වෙයි. හරියට නිින්ද දුන්නේ නැහැ. හරි. එහෙනම් ඇයි මේ දරුවන්ට මෙච්චර රෑ වෙනකම් පාඩම් කරන්න වෙලා තියෙන්නේ? දැන් මම මෙහෙම කතා කරාට මේක ප්‍රායෝගිකව කරන්න බෑ ඇයි? අපේ රටේ අධ්‍යාපනය හැදිලා තියෙන්නේ කොහොමද? ඔන්න ඉස්කෝලේ යනවා. දැන් වෙන රටවල් මොකද කරන්නේ? ඉස්කෝලේ ගිහිල්ලා ඉවරුනහම දැන් ළමයි ගෙදර ඇවිල්ලා බොහොම සංසුන්ව ඒ ඉස්කෝලේ උගන්වපු දත්ත ටික පාඩම් කරනවා කියන එකේ දීර්ඝ කාලීන මතකේ හැදලා ඉතුරු වැඩ ටික කරා. දැන් අපේ ළමයි ඉස්කෝලේ ළඟදී යනවා. ඊට පස්සේ පටන් ගන්නවා ටියුෂන් එක. දැන් බලන්න මේ ටියුෂන් හැදිලා තියෙන විදිහ මේකේ කිසිම ප්‍රමිතියක් නැහැ. මේකේ කිසිම රෙගියුලේෂන්ස් නැහැ. දැන් අපි මේ නුවර පැත්තේ මම දන්නවා එක සමහර වොන්න මොකද්ද පන්ති කීපයක් තියෙනවා එක ටීචර් කෙනෙක් මට ආරංචියක් ආවා එක පේෂන්ට් කෙනෙක්ගේ රෑ දෙක වෙනකම් මේ ගණන් පන්ති යනවා. මේව බලන්න කවුරුත් නැහැ. මේවට බලධාරීන් නැහැ. එතකොට මේ ටියුෂන් කියන එක සමහර විට මෙහෙම ඉබාගාතේ යන්න ආරම්භ තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔහුන් කිසිම ප්‍රමිතියක් නැතුව දරුවන්ව මෙහෙම. මොකද වෙන්නේ? දවල් කාලයේම දරුවෝ රස්තියාදු වෙනවා මේ පන්ති වල ඉස්කෝලේ. එතකොට දරුවන්ට පාඩම් කරන්න දැන් වෙලාවක් නැහැ. ඒපාර දරුවෝ මොකද කරන්නේ? මහරෑ පාඩම් කරන්න පටන් ගන්නවා. ඒ පාර මොකද වෙන්නේ? මානසික රෝගීන් හැදෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක මෙහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අපේ දරුවන්ගෙන් මම බොහොම ආදරයෙන් ඉල්ලනවා තම වැදගත් දෙයක් මොකද්ද? මේ ඉගෙනුම් ක්‍රියාවලියකදී ගුරුවරයා කරන්න ඕන මොකද්ද? ශිෂ්‍යයා මොකද්ද කරන්න ඕන කියන එක හරියටම තේරුම් ගන්න. ඇත්තටම ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ ඇයි අපිට? පාඩමක් තේරෙන්නේ නැති මට්ටමක තියෙනකොට ඒ පාඩම තේරෙන මට්ටමට පත් කරගන්න ගුරුවරයෙක් ඕන. ඒකනේ අපිට ගුරුවරු අවශ්‍ය වෙන්නේ. හරි. දැන් පාඩම තේරුණ මට්ටමට පත් වුණාට පස්සේ ඔබ මොකද කරන්න තියෙන්නේ? ඔබ දිගු කාලීන මතකය හදන්න ඕන. රිවිෂන් ඔබ කරන්න ඕන. ප්‍රශ්න පත්‍ර ඔබ කරන්න ඕන. ෂෝට් නෝට් ඔබ කරන්න ඕන. මේ සියලුම වැඩ ඔබ කරන්න එපා. හැබැයි ලංකාවේ මොකද වෙලා තියෙන්නේ? ටියුෂන් වලින් මොකද වෙන්නේ? ෂෝට් නෝට් හදන්නෙත් වෙන කට්ටිය. රිවිෂන් කරන්නෙත් වෙන කට්ටිය. පේපර් කරන්නෙත් වෙන කට්ටිය. මේ සියලුම දේ වෙන අයකට. ඔබ ශ්‍රාවකෙක් කියලා තියෙන. සබ බොහෝ දරුවෝ ලංකාවේ ශිෂ්‍යෝ නෙවෙයි. ඔවුන් ශ්‍රාවකයෝ. එසම මේ ශ්‍රාවකයෝ වීමේ ප්‍රතිඵලය තමයි මේ රට අද භුක්ති විඳින්නේ. එසම හරි කල්පනා කරන්න ඕනේ අපේ දරුවෝ දෙමව්පියෝ මේ ගුරුවරු හැමදෙනාම මේ දරුවන් ශ්‍රාවකයෝ කරලා හරියන්නේ නැහැ. දරුවන්ව සක්‍රීය ඉගෙනුම් කරුවන් කරන්න ඕනේ. ඔහුන් ෂෝට් නෝට් හදන්න ඕනේ. ඔහුන් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. ඔහුන් ඉරි ගහන්න ඕනේ. ඔහුන් පාඩම් කරන්න ඕනේ. ඔහුන් තර්කයේ දෙන්න ඕනේ. ඔහුන් සසඳන්න ඕනේ. ඒ සඳහා ඔහුන්ට දවල් වරුවේ කාලයක් තියෙන්න ඕනේ. ඒතර දවල් කාලයේම එක එක අය උදුරගෙන ඊට පස්සේ මහරෑ 2 3 4 වෙනකන් මේ දරුවන්ව හැරෝගෙන මේ නටන නාඩගම මොකක්ද? මේකෙන් රටට අයිති වෙන්නේ මොකක්ද? අවසානයේ මේ රට මානසික රෝගීකෙන් පිරියනවා. එසා මේක මම මේ අපේ රජයේ ප්‍රතිපත්ති හදන අයට දෙමෝපියන්ට ගුරුවරුන්ට දෙන වටිනා පණිවිඩයක්. මොකද්ද? දරුවන්ට නිදා ගන්න දෙන්න ඕනේ රටක් හැටියට. දරුවන්ට නිදා ගන්න දෙන්නේ නැත්නම් ඒ රටේ අවසානයේ ඒ රට කවදාවත් ගොඩ එන්නේ නැහැ. මොකද? ඒ රට මානසික රෝගීකෙන් පිරෙනවා. එසා අපි මේ සියලු දෙමව්පියෝ මේ හැමෝම බොහොම කල්පනාවෙන් මේ අධ්‍යාපනයේ දෙන්න ඕන. මොකද අධ්‍යාපනයේ මහරෑ 12 වෙනකම් මහරෑ 2 3 වෙනකම් කරන එකක් නෙමෙයි මේක. මේක සතුටින් නාලා කාලා පීලා සන්තෝෂෙන් කරන්න ඕන එකක්. මේ රටේ මිනිස්සු අධ්‍යාපනය කරන්න ගිහලා කාලා නැහැ, නාලා නැහැ, නිදියලා නැහැ. මොකද්ද මේ ගත කරන අපේ ජීවිතය? අවසානයේ මානසික ලෙඩ වෙනවා. සම වහාම මේ ගැන ඔබ සියලු දෙනාගේම අවධානය යොමු වේවා කියලා ප්‍රාර්ථනා කළා
අදට මම නවතින්නම් සියලුම දෙනාට සුබ දවසක්